සුබ සන්ධ්‍යාවක් ස්වාද රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම නිශාන්ති දිල් රුක්ෂි මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත නව සභානායක දිනේෂ් ගුණවර්ධන පක්ෂ නායකින් සහ මන්ත්‍රී කණ්ඩායම සමග අගමැති කළ සාකච්ඡා සාර්ථකයි පාර්ලිමේන්තුව කල්තැබීමේ බලය ජනපති සතුයි හිටපු කතානායක විජයමූ කියයි වෛද්‍ය සංගමයේ අනුතුරු ඇඟවීම රයිසේ නරන්ද මේරටේ සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට පත් කරොත් ඒ පත් කරන මොහොතේදීම නැවත දැනුම් දීමකින් තොරව රට පුරා වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන රජ වෛද්‍ය නායක සංගමයේ තීරණ කර දුනා ඉදිරි දින කිහිපෙදී ගැඹුරු මුහුදට යෑමෙන් වළකින්නැයි නිවේදනයක් පාකිස්තානයට ආධාර කිරීමට චීනය සූදානමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්. ෆෞසි මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද දිවුරුම් දුන්නා. ජාතික ඒකාබද්ධතා සහජීවන සහ ඉස්ලාම් ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්. ෆෞසි මහතා ජනපති ඉදිරියේ අද දිවුරුම් දුන්නේ. එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.පී. නාවින්න මහතා සංස්කෘතික අභ්‍යන්තර කටයුතු සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස ඊයේ දිවුරුම් දුන්නා. මේ අතර දෙමළ ජාතික සංධානය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ව්‍යාලෙන්දිරන් මහතාද නැගෙනහිර පළාත් ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති කාර්යාලයේදී ඊයේ දිවුරුම් දුන්නා. දිනෙන් දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වත්මන් රජයට සහාය පළ කිරීමත් සමග රජය තව තවත් ශක්තිමත් වන බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා. පාර්ලිමේන්තුවේ නව සභානායකවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පත් කිරීමට තීරණය කළ බව කැබිනට් සමමාධ්‍ය ප්‍රකාශක කෙහෙලි රමුක්වැල් මහතා පවසනවා. අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති බහුතර මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි රමුක්වැල් මහතා සඳහන් කළේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද පෙරවරුවේ රජයට සහයෝගය දක්වන සියලු මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය කාර්යාලයට කැඳවා තිබුණා. ඒ රජය සම්බන්ධයෙන් තීන්දු තීරණ රැසක් සාකච්ඡා කිරීම සඳහායි. මෙම සාකච්ඡාවට පක්ෂ නායකයින් ඇතුළු බහුතර මන්ත්‍රී කණ්ඩායමක් සහභාගී වී සිටීම විශේෂත්වයක් වී තිබුණා. මෙහිදී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේ. මෙම සාකච්ඡාවෙන් අනතුරුව එහි තීන්දු තීරණ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී කැබිනට් මාධ්‍ය සම ප්‍රකාශක කෙහෙලි රබුක්වැල්ල මහතා මාධ්‍යට කරුණු පැහැදිලි කළා. අපේ සියලුම කණ්ඩායම් ඒකමතිකව තීන්දු කරා ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සභානායක හැටියට පත් කරන්නට. එතුමා ඊගාව මොහොතේ පාර්ලිමේන්තුවේ එතුමාට අහිති හිමි වරප්‍රසාද සහ ඒ අවශ්‍ය පහසුකම් සියල්ල ලබා ගැනීමට අපි කටයුතු කරන්න මේ වෙනකොට කටයුතු කරමින් යනවා. බොහොම පැහැදිලිව කියන්නට ඕනේ පළවෙනි දවසේ පාර්ලිමේන්තුව රැස් වෙන දවසේ උත්සවකාරයෙන් පවත්වලා ඊට පසුව තමයි න්‍යාය පත්‍රය හදන්න වෙන්නේ. කවුරු හරි කියනවා නම් කතානායක පුතුමාට පුළුවන් න්‍යාය පත්‍රය හදලා වෙනස් කරන්නයි කියලා. මම හිතන්නේ ඒක සම්ප්‍රදායට විරුද්ධ. සාමාන්‍යයෙන් කරන්නේ පක්ෂ නායකයන් මුණ ගැහිලා දිනපොත හදන්නේ එන්නේ කාර්යයට. ඒ නිසා මේ වැරදි මත සමාජගත කරන්නට උත්සාහ ගන්න තමන්ගේ නොහැකියාව තුල ඇති වෙලා තියෙන ප්‍රශ්න නීතියානුකූලව අරගෙන තියෙන තීන්දුව වලට අපහාස කිරීමක් අගෞරව කිරීමක් තමයි මේ මොහොතේ සිද්ධ වෙන්නේ. මේ වන විටත් වත්මන් රජයට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමේ හැකියාවක් පවතින බවයි රඹුක්වැල්ල මහතා සඳහන් කළේ. ජාත්‍යන්තරයයි කියාගන්නා නාලිකා ගණනාවක් බොහොම පැහැදිලිව කියන්න උත්සාහ කරනවා මේ වැඩපිළිවෙලේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ස්ථාවරය හරියි කියලා. කියන්නේ ලංකාවේ විවස්ථාව කියවන්නේ නැතුව විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ කරෝ ජයසූරිය කතානායකතුමාගේ කතාවලට පමණක් ඇහුම්දීමෙන් මේ කාර්යය මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් පවතී. බොහොම පැහැදිලිව 113 මේ වෙනකොට අපි හදලා ඉවරයි. කවුරු හරි අහනවා නම් ඇයි පාර්ලිමේන්තුව කැඳවන්නේ නැත්තේ කියලා. ඒ සම්පූර්ණයෙන්ම ජනාධිපතිතුමා සතු ක්‍රියාවලියක්. සභා වාරයක් අවසන් කළ පාර්ලිමේන්තුව කැඳවිය හැක්කේ ජනාධිපතිතුමාට පමණක් බව රඹුක්වැල්ල මහතා සඳහන් කරනවා. එමෙන්ම එය නිවේදනය කළ යුත්තේ ගැසට් පත්‍රයක් මගින් බවද ඒ මහතා අවධාරණය කරනවා. මේ වෙලාවේ ප්‍රකාශයට පත් වෙනවා මේ මාසේ 7 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවනවායි. මේක අමූලික බොරුවක්. ගරු ජනාධිපතිතුමාට පමණයි සැසිවාරයක් ආරම්භ කරන්න පුළුවන්. සැසිවාරයක් කල් දැමීමට හැකිවන්නේ සැසිවාරයක් නතර කිරීමට හැකි වෙන. පාර්ලිමේන්තුව කල් දැමීමේ එකම අයිතිකරුවා එහෙම නැත්නම් නීතියානුකූල පුද්ගලයා ගරු ජනාධිපති.
ඒ අනුව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ඒ කථානායකවරයාට දැනුම් දීලා තියෙනවා 16යි. ඊට පෙර දිනයක පාර්ලිමේන්තුව කැඳවන්නට අවශ්‍ය නම් බොහොම පැහැදිලිව ඒ කැඳවිය හැක්කේ නැවත වරක් ජනාධිපතිතුමා විසින් එතුමාගේ අත්සනින් කරන නිවේදනයක් කරහා ගැසට් නිවේදනයක් කරා ඒ ගැසට් නිවේදනයේ පිටපතක් කථානායකවරයාට යැවීමෙන් පමණයි. මෙම විශේෂ රැස්වීමේ අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මාධ්‍ය වෙත අදහස් පළ කළා. අපේ රටට මේ පහුගිය අවුරුදු 3 මාර තුල සිද්ධ වෙච්ච විනාශය ගැන හිතලා ජනතාව මොනතරම් පීඩනයක ඉන්නවද කියලා ගැන හිතලා තමයි අපි කටයුතු කළ යුත්තේ. ඒ නිසා මේ මට ලැබෙන දේ හෝ මට ඇමතිකමක් ඕනේ කියන ඒතන මේක නෙමෙයි පදනම රට සහ ජනතාව. ඒ අනුව තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාස අපි සියලු දෙනාම වැඩ කරන්නේ. මං හිතන්නේ මේ දවස් දෙකේ ශාල පොලිමක් තියෙනවා ආණ්ඩුවට සම්බන්ධ වෙන්න. මේ දවස් දෙක ඉවර වුණාම ඔබතුමන්ට තේරෙයි මොනතරම් ශක්තිමත් ආණ්ඩුවක් මේ රටේ හැදෙයිද කියන එක. මොන මොන මතභේද තිබුණත් මොන මොන සිදුවීම් සිදුවී තිබුණත් අතීතයේ සියල්ලක්ම පසු කාලයට දැමලා ඉදිරිය බලාගෙන යන ගමනකට හැමදෙනාම සතුටින් එක්සත් වුණා. ඒක තමයි ප්‍රධානම කාරණා. 113 ගරු දිනේෂ් වාදන මැතිතුමා සභානායකවරයා වශයෙන් නම් කර යැවීම සඳහා සියලු දෙනාටම දැනුම් දුන්නා. එතකොට පාර්ලිමේන්තුවේ කටයුතු න්‍යායපත්‍ර සකස් කිරීම සහ ඒ කටයුතු කරගෙන යාම සඳහා හැකියාව ලැබෙනවා. ඒතර පාර්ලිමේන්තුවේ කටයුතු ප්‍රශ්නයක් නැහැ. බලාපොරොත්තු වෙනවා 5 වෙනිදා දවල් 12 වෙනකොට මෙතෙක් මේ රටේ ආණ්ඩුවකට සහයෝගය දක්වලා පාරට නොබැස්ස ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පාරට බැහැලා කියනවා. අපිට ඕනේ කලේ මේක වෙනසක් කරන්න, වෙනසක් දකින්න. ඒ සඳහා දැන් අවස්ථාව ලැබිලා තිනවා. ඒක සඳහා සහයෝගය ලැබෙනවා කියන ජනතා සහයෝගය අපි එතෙන්දී සංවිධානය වෙනවා. අඩුම අපේ ඉලක්කයේ තියෙන 125ක්. ඉතින් ඒ සඳහා මේ දවස්වල උදේ සමහරක් අය දිවුරුම් දෙනවා, හැන්දෑව දිවුරුම් දෙනවා. ඒ කියන්නේ ගරදියක් අයට තන්තුරු නැහැ. ඇත්තටම අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ තනතුරු ලබා ගන්න. අපිට ඕනේ මේ ආණ්ඩුව ඉස්සරහට ගෙනහිල්ලා ඡන්දයකට ගිහිල්ලා අපි ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනගන්න. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද පස්වරුවේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත පැමිණියා. අග්‍රාමාත්‍යවරයාට එෙහිදී මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමි වුණා. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදී ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන් වහන්සේ බැහැදුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තා. මෙරටේ ඉන්න හැම මිනිසෙක්ම පිළි අරගෙන තියෙනවා, තේරුම් අරන් තියෙනවා අපේ අගමැතිතුමා අවුරුදු 30කට වැඩි කලක් තිබිච්ච මහා කුරිනු යුද්ධයේ ත්‍රස්තවාදී තමන් බලයට පත්වන අවුරුදු 3ක් යනකොට සම්පූර්ණයෙන් සදහටම අහෝසි කරලා දාපු උදාර රට රාජ්‍ය ඇති කෙනෙක් මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ. කෙනෙකුට කියන්න පුළුවන් කියනවා සමහරු ඒ හිංසාකාරයෝ මේ යානේ මේ කලේ හමුදාව සටන් කළේ කියලා. හමුදාව තමයි කරන්නේ. මේ රට අන්තිම වරට බිඳලා තිබුණු රට එක්සත් කළේ කෝට්ටේ රජ කරපු ආවේනි පරාක්‍රම බාහු. පරාක්‍රම රජුන් සටන්ට කියන හමුදාව යව්වේ. මේ අවුරුදු 30 ගාණක් මේ රටේ ආණ්ඩු තිබුණා. අවුරුදු යුද්ධයක් තිබුණා. ඉතින් ඒ නිසා ඔබතුමාට ඉදිරියට ඇවිල්ලා ආශිර්වාද නොකළත් මේ රටේ ඉන්න මිනිස්සු ආශිර්වාද කරනවා කරන හැම පින්කමකදීම. අපි කරන හැම පින්කමකදීම තුමල්ලට ආශිර්වාද කරනවා. අනතුරුවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මහාචාර්ය පූජ්‍ය කුමරුගමුවේ වජිර ස්වාමීන් වහන්සේ බැහැදුටුවේ. අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේ සමගද එහිදී සුහද පිළිසඳරක නිරත වුණා. සෙත්තිරිත් සජ්ජායනා කරමින් මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත ආශිර්වාද කිරීමටයි මහා සංඝරත්නය කටයුතු කළේ. ජනාධිපතිතුමාට ඇති බලතල අනුව පාර්ලිමේන්තුව කල් තැබීමට පමණක් නොව නව සභාවාරය ආරම්භ කළ දිනේදීම අවශ්‍ය නම් යළි කල් තැබිය හැකි බව හිටපු කථානායක විජයමු ලොකුබණ්ඩාර මහතා පවසනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙම බලතල ජනාධිපතිතුමාට ලැබී ඇති බව මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා කියා සිටියා. මේ අනුව පාර්ලිමේන්තුව කල් තැබීමෙන් ජනාධිපතිතුමා ප්‍රජාතන්ත්‍රවාදයට කිසිදු හානියක් සිදු කර නැති බවද ඒ මහතා ප්‍රකාශ කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා විසින් කලින් කල ප්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේය. මාස දෙකකට පස්සේ දැන් මේ පවතින බලයේ හැටියට වාරාවසානය කරලා මංගල සැසියක පවත්වලා ආයත් ඇවිල්ලා වාරාවසානය කරන්න බැරි නැත. ඒ වාරාවසාන කළාට පස්සේ බලේ නෑ, පණ නෑ. පණ එන්නේ වාරාවසානය අවසාන වෙනකොට. ඒක කරන්න පුළුවන් එකම පුද්ගලයා
වාරාවසාන කරපු ජනාධිපතිවරයා විතරයි වෙන එක එක්කෙනාට බෑ. ශ්‍රී ලංකාව මියන්මාරය වැනි රටවල් වලට ලෝකයේ බලවත් රටවලින් සිදුවන අතපෙවීම් ප්‍රතික්ෂේප කරන බව මියන්මාර් රාජ්‍යයේ රාජ්‍ය කවුන්සිල් නායක අවුන් සාන් සුචී මහත්මිය පවසනවා. රටවල් තුළ පැනනගෙන ගැටලු ඒ රටවල් වලටම විසඳා ගැනීමේ හැකියාව පවතින බවයි ඒ මහත්මිය වැඩිදුරටත් අවධාරණය කරන්නේ. මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති නන්දමිත්‍ර ඒකනායක මහතා සමග අවුන් සාන් සුචී මහත්මියගේ නිල නිවසේදී පැවති සාකච්ඡාවකදී සුචී මහත්මිය මේ බව ප්‍රකාශ කළේ. ඉදිරියටත් ශ්‍රී ලංකාවට තම රටේ සහයෝගය නොඅඩුව ලබා දෙන බවයි ඇය මෙහිදී සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට අපේක්ෂා කරන බවද සුචී මහත්මිය මෙහිදී කියා සිටියා. අග්‍රාමාත්‍ය ධූරය තීරණය කළ යුත්තේ අන් කිසිදු පක්ෂයක් නොව එක්සත් ජාතික පක්ෂය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසනවා. මේ අතර විශ්වාස භංග යෝජනාවක් ගෙනවිත් හැකි නම් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්නැයි අමාත්‍ය විජිත් විජේමණි සොයිසා මහතා එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරනවා. අපේ ස්ථාවරය තමයි අග්‍රාමාත්‍ය ධූරය තීරණය කරන්න ඕනේ එක්සත් ජාතික පක්ෂය. හරි, ඒක වෙන පිටස්තර පක්ෂයකට තීරණය කරන්න බෑ. අපි කියන්නේ මේ හෙට උනත් කමන්නේ පාර්ලිමේන්තුව කැඳවලා අපි බහුතරය අපි පෙන්වන්න. පාර්ලිමේන්තුවේ විශ්වාසයේ තීරණද නැද්ද කියලා බලන්න විශ්වාස භංගයක් ගේන්න. රනිල් මහත්තයා පත් කරේ ජනාධිපතිතුමා අපට තුනෙන් දෙකක් තියද්දි. ඒ ජනාධිපතිතුමා පත් කිරීමට අභියෝග කරන්න බෑ කාටවත්. විශ්වාස භංග යෝජනාවක් ගෙනලා ඒකෙදී ඡන්දයක් ප්‍රකාශ කරගන්න ඕනේ. ඒකයි ක්‍රමේ. තමන්ව මුදලට ලබා ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ පිරිසක් උත්සාහ කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිදරංගි බණ්ඩාර මහතා පවසනවා. කිසිවෙකුත් මුදල් දී ලබා ගැනීමේ අවශ්‍යතාවක් වත්මන් ආණ්ඩුවට නැති බවයි එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා කියා සිටින්නේ. මේ වෙලාවේ මන්ත්‍රීවරුන්ව මුදලට මිලදී ගැනීමේ ක්‍රියාදාමයක් තනතුරු වලට ලබා ගැනීම වරදාන වරප්‍රසාද වලට මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමේ වැඩතරහනක් පටන් අරගෙන තියෙනවා කියලා ඒ පිළිබඳව මට ඔප්පු කිරීමට කරුණු කාරණා තියෙනවා කියන එක මම බොහොම පැහැදිලිව කිව්වා. මම අහගෙන හිටියා පාලිතරංගේ බණ්ඩාර මැතිවරයා කියනවා ඔහුට සල්ලි දීලා කතා කරා මහින්ද රාජපක්ෂ මැතිවරයාගේ කණ්ඩායමට එකතු වෙන්න කියලා. ඔහු සල්ලි එපයි කියලා එකතුනේ නැහැ කියලා. සල්ලි දෙනවා නම් පාලිතරංගේ බණ්ඩාර නැවිත් ඉන්නේ නැහැ. පාලිතරංගේ බණ්ඩාරව අපිත් සමග එකතු කර ගැනීම සම්බන්ධව සාකච්ඡාවක් තිබුණා. එතරම්දි මම පැහැදිලිව කිව්වා පාලිතරංගේ බණ්ඩාර එකතු කරලා එකයි කියලා අපේ කොට එක්කහු කරනවා නම් ඒ එකතු වෙන කොටස මම අයින් වෙනවා, මම ස්වාධීන වෙනවා. රංගේ බණ්ඩාරව ගන්නවට අපි අකමැතියි කියලා. රටේ පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසයේ දිනාසිරෙන මහින්ද රාජපක්ෂ මැතිතුමාට අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට උපරිම සුදුසුකම් ඇති බව ශ්‍රී ලංකා නිදහස් වෘත්තිවේදීන්ගේ සංවිධානය පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජිතයන් මේ බව අවධාරණය කළා. ධනමනි සංශෝධනයේ පැහැදිලිවම කියලා තියෙනවා ජනාධිපතිවරයාගේ මත අනුව පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය ඇති මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වෙන පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය රනිල් වික්‍රමසිංහට තිබුණාද කියන එක ප්‍රශ්න වෙන්නේ. සිරිකොතේ පැවතුණු රැස්වීමේ එතුමාට විරුද්ධව ගියා. පාර්ලිමේන්තුවේ අගමැතිවරයාගේ ගෞරවය ආරක්ෂා කරගන්න බැරි වුණා. පාර්ලිමේන්තුවේ සටන් පාඨ කියන තැනක් බවට පත් වුණා. බැඳුම්කරය සහ කුමන්ත්‍රණය අපේ රට විනාශ වෙන තත්ත්වයට නිසා පත් වුණා. ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණයෙන් පස්සේ බලහත්කාරයෙන් තමයි අගමැති වශයෙන් ඔහුව දිවුරුම් ගත්තේ. ඒ අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමාට මොහු යෝජනාවක් ගෙනාවා. වහාම ජනාධිපති බලතර අගමැතිතුමාට පැවරුවා කියලා ගැසට් නිවේදනයක් නිකුත් කරන්න කියලා. රටේ වාසනාවට ජනාධිපතිතුමා එම ගැසට් නිවේදනය ප්‍රතික්ෂේප කරා. එක්සත් ජාතික පක්ෂයේ දැන් ඉන්න සුපිරි නායකයෝ ටික උන්ට ජනතාවාදී හැඟීමක් නැහැ. අපි සංවිධානය කරලා තියෙනවා ජනතා බලය පෙන්වීමට නොවැම්බර් මාස 5 වෙනිදා පාර්ලිමේන්තු වටරවුමට එක්කහු වෙලා සැබෑ ශ්‍රී ලාංකීය ජනතාව ඉන්නේ කොතනද කියලා ලෝකයට ඔප්පු කරන ලෙස. මහින්ද මහත්තයා අගමැති වුණාට රතිඤ්ඤ පත්තු වෙනකොට බැලින්නම් UMP කාර්යුනේ වැඩිම රතිඤ්ඤ පත්තු කරන්නේ. මොකද අපි කොළඹට එන්නේ සජිත් මහත්තයා අගමැති කරන්න බලාගෙන. එහෙමයි කිව්වේ. සජිත් මහත්තයෝ තමුන්නාසේ ප්‍රේමදාස මහත්තයාගේ පුතෙක් නම් මේ වෙලාවේ මේ පක්ෂේ නායකත්වය ගන්න ඕන. නැවතත් ප්‍රවෘත්ති. පැවති රජයට ආර්ථිකය මෙහෙවීමේ කිසිදු හැකියාවක් තිබුණේ නැති බව සමාජයේ විවිධ පාර්ශ්ව පෙන්වා දෙනවා. වත්මන් රජය බලයට පත්වී සතියක් යාමටත් පෙර ජනතාවට සහන සැලසීමෙන් එය පැහැදිලි වී ඇතැයි ඔවුන් කියා සිටිනවා.
පසුගිය වසර නාමාර ඇතුළත මෙරටේ සෑම බඩුවකම වෙළඳ මිල ඉහළ ගියා. මේට ප්‍රධාන හේතු වෙලා තියෙන්නේ මේ පසුගිය කාලේ රජයේ තිබ්බ ආර්ථික කරුණාකරන භාවයේ ව්‍යාජ භාවය. මේ සති දෙක ඇතුළත කොටස් වෙළඳ පොළ ඉහළ ගියා. ඩොලර් රේට් එක පහළ වැටුණා. බොහෝ බඩුවල මිල ගණන් පහත වැටුණා. සුමාන දෙකට මේ නව රජයේ ආර්ථික කරුණාකරන භාවයේ ඉතාමත් හොඳ තත්ත්වයක තියෙනවා. හොඳ රජයක සති දෙකක් ඇතුළත මේ ආර්ථික කරුණාකාරීත්ව භාවයේ පුතුල හැකියාව කොච්චරද කියලා ඔබට හිතා ගන්න පුළුවන්. චූටි දරුවගේ තැම්පතුඩ ගව බදු පොලිය ස්ථාවර ගිනුම් වලට අහිංසක මිනිසුන් වෙනුවෙන් ඒ තිබූ දේවල් සූරලා විශේෂයෙන් ඉන්ධන මිල ජනතාවට දෙන්න පුළුවන් සහන ඇයි මේවා දුන්නේ නැද්ද කියන තර්කය තියෙනවා. තව අවුරුද්දක් මේ විදියට ගියා නම් අපේ අනාගත පරපුරට යනේන මන් නැතු වෙනවා. ඉදිරියට මේ නායකත්වයේ තුල ඕනෑම කැපකිරීම කිරීමට සූදානමින් ජනතාව සිටින බවත් අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. පසුගිය දින කීපය තුල පමණක් ජනතාවට විවිධාකාර සහන ලැබෙන්න පටන් ගත්තා. පොහොර සහන, ඒ වගේම විවිධ බදු සහන, කලාවේ මම හිතනවා ප්‍රමිතීන් අපිට රැක ගන්න පුළුවන් විශාල විශ්වාසයක් මේ තුල මේ මොහොත වෙනකොට ගොඩනැගිලා තියෙනවා. පේකිරි නිෂ්පාදන හිමියෝ පවා තමන්ගේ නිෂ්පාදන මිල අඩු කරන්න පටන් ගත්තා. ත්‍රිවිලර් හිමියෝ, ඒ වගේම තවත් ප්‍රවාහන සමාගම් මේ මොහොත වෙනකොට මිල පහත් දමන්න පටන් ගත්තා. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? මේ රට පිළිබඳව ඕන් විසින් ඉතාම සුබ සිහිනයක් දැක්කේ. නැත්නම් මේක සිහිනයක් නෙමෙයි, මේක යථාර්ථයක් බවට පත්වමින් පවතිනවා. අග්‍රාමාත්‍යතුමා විදියට, ඒ වගේම මුදල් ඇමතිතුමා විදියට මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ මොහොත වෙනකොට විශේෂයෙන්ම අයවැයටත් පෙර මේ ලබා දීපු සහන පිළිබඳව සමස්ත ජනතාව තුළ තියෙන පුදුම කෘතවේදීත්වයක් සහ විශ්වාසයක්. දැන් පහුගිය දවස්වල අපිට බැංකුවකට සල්ලි දැම්මත් බදු ගන්න, අපේ දුරකථනයකටත් බදු ගන්න, හැම එකම බදු 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 වලින් පිරිලා මිනිසුන්ගේ ඔළුව පිස්සු වැටිලා හිටපු වෙලාවක තමයි මේ අපේ නව අගමැතිතුමා පත් උනේ. ඇත්තටම දැන් මේ වෙනකොට ඉන්ධන මිල අඩු කරලා තියෙනවා, භාණ්ඩවල මිල ගොඩාක් අඩු වෙලා තියෙනවා. ඉතින් ජනතාව ගොඩාක් සතුටින් ඉන්නවා. අපිට මේ පත් වෙලා හිටපු අගමැතිතුමා මොනවාද මේ කරන්නේ? අපේ රටේ තියෙන සම්පත් විකුණනවා. අපේ දරුවන්ට ඉදිරි අනාගතයේදී අපේ කියලා දෙයක් පෙන්වන්න ඉතිරියක් වෙලා නැහැ. කිසිම දෙයක් සංවර්ධනයක් උනේ නැහැ. අපි හැමෝම වාසනාවන්තයි කියන එක තමයි දැන් අපි ඉදිරි කාලයේ අපේ අනාගතයේ අපිට අපේ දරුවන්ට සුබ අනාගතයක් පැහැදිලිවම පේනවා. හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිදු කළ අක්‍රමිකතා පිළිබඳ සාබැලීමට විශේෂ කොමිසමක් පත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා. රාජිත සේනාරත්න මහතා නැවත එම තනතුරට පත් කළහොත් රටපුරා දෙවන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බවද එම සංගමය අවධාරණය කරනවා. අපි මේකට ඉල්ලලා තිනවා රාජසේනාරත්න හිටපු සෞඛ්‍ය මන්ත්‍රීවරයා සිදු කරන ලද ආක්‍රමිකතාවයන් සම්බන්ධව විශේෂ කොමිෂන් සභාවක් පත් කරන්න කියලා රටේ සමස්ත ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් හිතනවා. වෙනුවට තමන් සමග සිටින එක කල්ලියක් සමග කටයුතු කිරීම ජනතාවට ලබා දෙන සෞඛ්‍ය ප්‍රමිතිය ආරක්ෂා කිරීමට නොහැකි වුණු සෞඛ්‍ය මන්ත්‍රීවරයෙක් හැටියට තමයි ඔහුට නැවත මේ තනතුරු ලබා දෙනට විරුද්ධව රටපුරා උද්ඝෝෂණ මාලාවක් සිද්ධ කරා. ඒ වගේම අපි අධිකරණ ජනාධිපතිතුමාටත් නව අගමැතිතුමාටත් ඉතා පැහැදිලිව දැනුම් දීලා තිනවා මොනම ආකාරයකටවත් රාජසේනාරත්න මෙරටේ සෞඛ්‍ය මන්ත්‍රීවරයා හැටියට පත් කරොත් ඒ පත් කරන මොහොතේදීම නැවත දැනුම් දීම තොරව රටපුරා වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන රජ වෛද්‍ය නිලධාරීන් සංගමය තීරණය කර තිබුණා. ඒ විතරක් නෙමෙයි සෞඛ්‍ය සේවයේ කාණ්ඩ සියල්ලක් එකතු කරගෙන පත් කරපු මොහොතේ සිට ඔහු එම තනතුරෙන් ඉවත් කරන තුරු ඉතා දැවැන්ත උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරන්න රජ වෛද්‍ය නිලධාරීන් සංගමය තීරණය කළා තිබෙනවා. ඉදිරි දින කිහිපයේදී ගැඹුරු මුහුදු ප්‍රදේශයේ කාලගුණය අයහපත් වන බැවින් එම ප්‍රදේශයේ ධීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙස කලුණු විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. ඉදිරියේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අධික වැසි ලැබීමේ තත්ත්වයක් පවතිනවා. ලබන පස්වරදා සිට එය බලාපොරොත්තු විය හැකි බවයි කල්කුළු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. හෙට සිට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 30ත් 40ත් දක්වා වැඩි විය හැකි. එය විටින් විට පැයට කිලෝමීටර 50 දක්වා ඉහළ යාමේ තත්ත්වයකුයි පවතින්නේ. මේ අනුව මුහුදු රළුවන බැවින් ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙස කල්කුළු විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බෑන්ඩ් බෑන්ඩ් රියලිටි වැඩසටහනේ දෙවන වටේ තරඟ කිහිපයක පටිගත කිරීම ස්වාධීන රූපවාහිනි පරිශ්‍රයේදී අද සිදු කෙරුණා. අධ්‍යාපන අමාත්‍යාංශයේ අයිටේඩ් මාතජාලයේ සහ කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදිශ්‍ය සංගමයේ එක්වයි මෙම වැඩසටහන සංවිධානය කරන්නේ. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අසංග කරුණාරත්න. බෑන්ඩ් ද බෑන්ඩ් රියලිටි අත්දැකීමේ අද සුවිශේෂ දිනයක් බවට පත් වෙලා තිනෝ. විශේෂයෙන්ම ස්වාධීන රූපවාහිනි කාර්යාල පරිශ්‍රයේ විවිධ තැන්වල විවිධ මැදිරිවල පටිගත කිරීම සිද්ධ වෙනවා. විශේෂ
විශේෂයෙන්ම කියන්නට ඕනේ අපි සිටින්නේ ස්වාධීන රූපවාහිනී සේවයේ නවීනතම තාක්ෂණයේ නෙහිබි මේ HD මැදිරි සංකීර්ණේ. HD මැදිරි සංකීර්ණේ පුරා තමයි සිද්ධ වෙන්නේ මේ බෑන්ඩ් ද බෑන් රියැලිටි උණුසුම් වේදිකාව. දවැන්ත වේදිකාවක් මත මේ පාසල් දරුවන්ගේ හැකියාවන් ජාත්‍යන්තරයට රැගෙන යාමයි අපේ ඒ කායන බලාපොරොත්තු. කොළඹ නාලන්ද විද්‍යාලීය ආදිශ සංගමයේ අධ්‍යාපන අමාත්‍යංශයේ ස්වාධීන රූපවාහිනී සේවයේ මේ තුන් ඈඳුතු එකමුතුව තමයි මේ දවැන්ත ක්‍රියාන්විතය ක්‍රියාත්මක කරන්නේ. අද දවසේ මෙම තරඟාවලිය වෙනුවෙන් දෙවන වටේ අටවන දිනේ වෙනුවෙන් තරඟ වැදුනා කණ්ඩායම් පහක්. මේ කණ්ඩායම් පහ අතරින් සුවිශේෂ දස්කම් දැක් වූ කණ්ඩායම් ඉන්නවා. ඒ වගේ මතක් කරන්නට ඕනේ මේ පසුපසින් සූදානම් වෙනවා එවැනි තවත් කණ්ඩායමක්. ඉතින් මේ සියලු දෙනාගේ දස්කම් අධීක්ෂණයට ලක් කරන සුවිශේෂ අධීක්ෂණ මණ්ඩලයක් විනිශ්චය මණ්ඩලයක් යටතේ මේ කටයුතු සිදු වෙන්නේ. ඉතින් මේ ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයේ තෝරා ගැනීමෙන් ඉදිරි වටේට ගමන් කරන්නේ කවුද කියන කාරණාව පිළිබඳ ඉතාම උණුසුම් තරඟාවලියක් ඔබට දැක බලා ගන්නට පුළුවන් ස්වාධීන රූපවාහිනී සේවයේ ඉරිදා රාත්‍රී 7ට බෑන්ඩ් ද බෑන්ඩ් මේ රියැලිටි අත්දැකීම. එසේනම් මේ උණුසුම් තරඟාවලියේ තොරතුරු විත්ති සමග නායි හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා ස්වාධීන රූපවාහිනී HD මැදිරි සංකීර්ණයේ සිට මම අසංග කරුණාරත්න. ශ්‍රී ලංකාවේ රියැලිටි කලාවට නව ආරම්භයක් ලබා දුන් නියුත් ටැලන්ට් 3rd ජෙනරේෂන් පළමු අධිරේ තරඟ අද සිට ආරම්භ වනවා. අද සිට සෑම සෙනසුරාදා දිනකම රාත්‍රියේ 9ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ඔබට එය නැරඹිය හැකියි. අතර දිගන්තේ පියවාගුසිනා ජාතික තරුණ සේවා සභාව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සමග අත්වැල් බැඳ ගැනීමෙන් යුත් විත් ටැලන්ට් වැඩසටහන ක්‍රියාත්මක වනවා. ශ්‍රී ලාංකික තරුණයේ විශ්මිත හැකියාවන් ජාත්‍යන්තරයට රැගෙන ගිය යුත් විත් ටැලන්ට් පළමු සහ දෙවන අදියරට හිමි වුණේ ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්. එවන් විශ්මිත හැකියාවන්ගෙන් යුත් තුන්වන පරපුරක් දැයට දායාද කිරීම යුත් විත් ටැලන්ට් 3rd ජෙනරේෂන් හි අරමුණයි. එහි පළමු අදියරේ තරඟ සමග තරුණයේ විශ්මිත හැකියාවන් නැරඹීමට අද රාත්‍රී 9ට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ඔස්සේ ඔබටත් එක්විය හැකියි. යුත් විත් ටැලන්ට් රුපියල් 16 ව්‍යාජ මුදල් නෝටු 13ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉංගිරිය පොලිසිය සමත් වුණා. ඉංගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා. ඔවුන්ගෙන් සිදු කෙරුණු ප්‍රශ්න කිරීම්වලදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණයට උපයෝගී කරගත් ලැප්ටොප් පරිගණකයක් සහ මුද්‍රණ යන්ත්‍රයක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. මේ අතර ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 50ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට වවුනියාව පොලිසිය සමත් වුණා. වවුනියාව තේක්කවත ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු වුණේ. හසලක ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක් හේතුවෙන් මහනුවර මහියන්ගඩ මාර්ගයේ රථවාහන දහවන කටයුතුවලට බාධා එල්ල වුණා. ඝාතන සිද්ධියකට සම්බන්ධ වැලි ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව පැවැත්තුණා. තෙල්දෙනිය සහකාර පොලිස් අධිකාරී කීර්ති රණවීර මහතා සහ විරෝධතාකරුවන් අතර පැවති සාකච්ඡාවට අනුතුරුවයි මෙය අවසන් කිරීමේ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 4 දෙනාගෙන් 3 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. පසුගිය රජය සමයේ රටට සිදු වූ විනාශය දැක තමන් හදවතින්ම කම්පා වූ බව කැලණිය රජමා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ෂිත ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කැලණිය රජමා විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ. ජනාධිපති මිත්‍රපාල සිරිසේන මැතිතුමාට එවැගේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට මගේ පෞද්ගලික කෘතවේදී භාවය පළකිරීමක් කළා. ඒක හේතුව දැන් අවුරුදු 2-3ක ඉඳලා අදවතේ ප්‍රකාශ කරන්නට නොහැකි දැඩි කලකිරීමක් තිබුණා. මේ කලකිරීම මහා ජාතියට වන විනාශය, මහා සංස්කෘතියට වන විනාශේ, මේ රට බේරාගත්ත විරෝධාර රවිනුවන්ට සිද්ධ කරන බරපතල මානසික කම්පනය පිළිබඳව දැකලා අප්‍රමාණ කම්පාවෙන් ගිය මේක බේරගන්නේ කොහොමද කියලා ඔබතුමාලා
දෙවියන්ගේ ආශිර්වාදය ලැබලා වගේ මේ ලංකාව ආරක්ෂා කරන දෙවිවරු මම ඒක පෞද්ගලිකව විශ්වාස කරනවා. ඒ ආශිර්වාදයේ ඒ බලපෑම කර්ම කොටගෙන විසාවෙ ජනාධිපතිතුමා ඔබතුමා එක අදහසකට ඇවිල්ලා මේ පරිවර්තනය සිද්ධ කළා. මේ පරිවර්තනය අත වශයෙන් ඔබතුමාගේ පෞද්ගලික සිතුවිල්ලක් නිසා නොව මේ රට වෙනුවෙන් ගත්තා වූ දැඩි තීරණයක් බව මම ප්‍රකාශ කරනවා. ඒ පිළිබඳව මගේ ප්‍රසන්නතාවයේ පරිපූර්ණ ප්‍රකාශය. දැන් ක්‍රීඩා පිටිය. සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම විශේෂ පුහුණු සැසියකට අද එක් වුණා. දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 6 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී ආරම්භ වීමට නියමිතයි. මෙම තරගයේදී ලොව හොඳම වමත් දඟපන්දු යවන්නා ලෙස සැලකෙන රංගන හේරත් ක්‍රිකට් පිටියෙන් සමු කැණීම සිදු වෙනවා. තරගයේ වෙනුවෙන් ගල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය මේ වන විට සූදානම් කෙරෙමින් තිබෙනවා. කණ්ඩායම් දෙකම අද දිනේදී ක්‍රීඩා පිටියේ පුහුණු සැසි සඳහා එක් වුණා. තරගවලියේ පන්දුවෙන් පන්දුව සජීව තොරතුරු ගෙනෙන්නේ ලක්හඬ කුවන් විදුලියයි. ඒ වෙනුවෙන්ද සීලු කටයුතු සූදානම් කර අවසන්. එසමගින් ස්වාධීන රූප වහනේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ දවසක්. www.ipnnews.lk